විදිහට මේ මැට්‍රික්ස් එක 30 මගින් සමගාමී සමීකරණයක් විසඳන්න දීලා තියෙන වෙලාවක අපිට මේක ලියා ගන්න පුළුවන් මේ විදිහට. ඊළඟට අපි මේ න්‍යාසය සලකන ඒ විදිහට මේ කොටස x මේ කොටස b. ඊළඟට අපිට x සඳහා සූත්‍රය ලියන්න පුළුවන් x සමානයි a ඉන්වර්ස් b. ඊට පස්සේ බලමු අපි a ඉන්වර්ස් හොයන හැටි. අපිට a ඉන්වර්ස් හොයන්න පුළුවන් කියට ඩිට් එක කියන්නේ ඒක ඩිටර්මිනන්ට්ස් එක ඒකේ ඇඩ්ජොයින්ට් එක ඊට පස්සේ බලමු ඩිටර්මිනන්ට් එක හොයන්න කියලා කොහොමද කියලා. ඩිටර්මිනන්ට් එක හොයන්නේ මේක ලියා ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට මේ දෙක මේ ගන්න මේකට ඊට පස්සේ ඒ විදිහට ඊළඟ එකකදී ලකුණ ඍණවෙන්න ඕනේ. ඒ අපි සලකන්නේ මේ අදට දෙක දෙවරක් මේ දෙක දෙවරක් මේ දෙක ඊළඟ ඍණ හතරෙන්න ඕනේ. ඒත් අපි මේක ලකුණු මාරු කරනවා. ඊළඟ ඍණයි ධන කියලා ගන්නවා. ධන එන්නේ මෙතන සාමාන්‍ය ඍණ එන්න ඕනේ. ඊට අමතර මේ ඍණ කෙනුත් ගුණ වෙනවා. ඍණ ඍණ ධන කියලා ගන්නවා. ඊට පස්සේ අපි ලියනවා හතර වරක්. ඍණ තුන හත පහ ඍණාට. ඊළඟට අපි මේ තීරය සහ මේ පේලිය සලකන ධන පහ වාරයක් ඍණ තුන පහ පහ තුන. ඊළඟට අපි මේක සුළු කරනවා දෙවරක් මේ ගුණිතය 8 5 40. ඍණ 40න් අඩු කරනවා ඍණ 21. ධන 4 වරක් 8 3 21.
तिहत्तर रिनय रिनय धन अड करना हतरपा तिस्पा धन पहावार तुंगात्रुनाम ऋण ऋण पहा මේ ගුණිතය අඩු කරනවා මේ ගුණිතෙන් මේ ගුණිතය අඩු කරනවා ඊට පස්සේ අපිට ඩිටර්මිනන්ට්ස් එක ගෙනවා ඒක සලකා ගන්න පස්සේ ඉන්න 336 ඊළඟට අපි බලමු एडजॉइंट को हागन को एडजॉइंट को हागन में पिसला में दे लखनऊ कर लो ඉලඟටි අර විදියට ලියා ගන්න ඉස්සලම මේ තීරය සලකන මේ තීරය අතර කියන්නේ එකයි තරීට පස්ස පිනවා ඊළඟට මේ තීරය විදිහට අපි මේ කොටස පුරව ගන්නවා මේ කොටස සඳහා කොටින් නුනේ ඊළඟට අපි මේ කරේ දිහට චෙන්ට ගන්න මේ විදිහට මේක වැඩි කරනවා මේ අතර වැඩි කරලා මේ උත්තරේ මේකෙන් අඩු කරනවා ඊට පස්සේ ලැබෙන ලකුණෙන් වැඩි කරනවා සම්පූර්ණ උත්තරේ එහෙම වැඩි කළාම වෙනවා 8 40යි 40 ඍණ 40යි
ඍණ 40න් ඍණ 21ක්. ඍණ 40න් ඍණ 21ක්. අඩු කළාට පස්සේ නෝ ඍණ 61ක්. මේ විදිහටම 83 24 ඍණ ඍණ ධන ධන 24යි. 35 35යි. ධන 23න් 35ක් අඩු කරාම 11යි. ලකුණ ඍණ ධන 25න් අඩු කරන 35ක් ඍණ 11යි. ඒ ඍණයි මේකයි ධන 11යි. මේ විදිහට මෙඩිය පුරව ගන්න. ඊළඟට අපි මේ ඩයගනල් එක හරි ඊළඟට අපි මේ ඩයගනල් එක හරහා මේක රිෆ්ලෙක්ට් කරනවා. කියන්නේ ලියා ගන්නවා ඩයගනල් එකේම ලියා ගන්නවා. මෙයාගේ මෙතන ලියන. මෙයාගේ මෙතන ලියන. මෙයාගේ මෙතෙන්ට ලියන. මෙයාගේ මෙතෙන්ට ලියන. මෙයාගේ මෙතන ලියනවා. මෙයාගේ මෙතන ලියන. මේ තමයි ජොයින්ට් එක. ලව් මේ සමීකරණයට මෙයාගෙන් දෙකම ආදේශ කරනවා. පිටිය අපි හොයාගත්තා 336යි. න්‍යාසයක් නියතයෙන් ගුණ කරනකොට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ විදිහටම ගුණ කරනවා. ලකුණ ඍණයි ඍණයි බිදුවට පස්සේ ධන වෙනවා. මෙතන ධනයි ඍණයි බිදුවට පස්සේ ඍණ වෙනවා. ඊළඟට අපි ආදේශ කරනවා මේක මේ සමීකරණය සඳහා. එතකොට
वेड करना बी वाली। सिंधा यहाँ से देखा वेड करी हूँ भाविता करना तीसरा ऐड करना मैं आगे ये करें कैसे करना हाथ ऐड करना मैं आगे इकड़े कैसे करना तीसरे ने तीस से वेड करना मैं इलंगटा अभी मैं तीरे करना मैं तीरे ये दिन मैं वेड करूँगा विधियट मेती सूर्य को लाड़ बस से ब्रुत्री हम बेनो समान है इसके लगते में एक समान मैट्रिक्स समान ग्री में त्रिलियन पुलों